නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද උතුම් නවම් පුර පසළොස්වක පෝය දවස. මේ පෝය දවසේ කොළඹ හත බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනයට පැමිණ සිටින පින්වත් ඔබ හැම දෙනා වෙනුවෙන් සහ නාරද බුද්ධ සෙන්ටර් නම් වූ YouTube චැනලය ඔස්සේ ලෝකේ පුරා විහිදී සිටමින් මේ ධර්ම සාකච්ඡාව සජීවීව නරඹන ශ්‍රවණය කරන පින්වතුන් හැම දෙනා වෙනුවෙන් අද වැඩසටහනට නියමිත ධර්ම සාකච්ඡාවේ ගැටලු විසඳන්නටයි අපි දැන් සූදානමින් සිටින්නේ. බොහෝ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කර තිබෙනවා. කල් වේලා ඇති අනුව ඒට පිළිතුරු ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ගරු ස්වාමීන් වහන්ස, මා දැන ගැනීමට කැමති බුදුන් වහන්සේ නිරූපණය කිරීමට තනා ඇති සියලුම බුද්ධ ප්‍රතිමාවල හිසකෙස් සහිතව තනා ඇත. බුද්ධගයාවේ බුදුරුවද එසේමය. සියලුම ස්වාමීන් වහන්සේලා හිස රැවුල් ඇහි බැම පවා මුඩු කළ යුතුයයි කියා මා අසා ඇත. එනමුත් සියලුම පිළිම එසේ තනා ඇත්තේ ඇයි කියලා තමයි ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු පිළිබඳව, හිස කෙස් පිළිබඳවයි ප්‍රශ්නේ. බලන්න ප්‍රශ්නනේ. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහි අපි දන්නවා ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව හැම දෙනාම කෙස් වැව්වා, කොණ්ඩේ වැව්වා. එතකොට සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරලා ගිහිගේ අතහැරලා පැවිදි වෙනකොට කොණ්ඩේ කැපුවේ මොකෙන්ද? කඩුවේ. කොණ්ඩේ කඩුවෙන් කැපුවාම මොකද වුනේ? ඔව්, කොණ්ඩේ හිස මුඩු වුණා. මුඩු වුණා කියන්නේ කොණ්ඩේ කොටට කැපුවා කියන එක. කඩුවෙන් බෑ හිස බූ ගන්න. කඩුවෙන් කරන්නේ හිස කෙස් කොටට කපන්න පුළුවන් එක විතරයි. එතකොට ප්‍රාතිහාර්ය බලයෙන් ඒ ඉතුරු වෙච්ච හිසේ ඉතුරු වෙච්ච කොට කෙස් ගස් කැරකිලා, දක්ෂිණාවර්ත කැරකිලා හිසටම ඇලෙන විදිහට තිබුණා. මුදුනට උස්සලා කෙස් කපපු නිසා ඒ මුදුනේ හරියේ ටික කෙස් ගස් දිගට තිබිච්ච නිසා ඒ කෙස් ගස් වැඩි දිගට ඇවිල්ලා උඩ වැඩි ප්‍රමාණයක් විදිහට රැඳුණා. ඒක තමයි හේතුව. තවත් ඔයතු දැකලා ඇති සමහර පිළිමවල ඒ හිස මුදිනුණු යම් කිසි ෂඩ්වර්ණ මාලාවක් සහිත එකක් දැකලා ඇති. කෙල්මුවක් වගේ පරණ පිළිමවල තියෙනවා. ඒක ෂඩ්වර්ණ රංශි මාලාව නිරූපණය කරන එක. ඒකට සිරස්පතය කියලා කියන්නේ එක කලා ශිල්පියාගේ කලාකෘතියක් විතරයි. ඒකෙන් සංකේතවත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ හිස වටා පැතිරුණ ඒ ෂඩ්වර්ණ රංශි මාලාවයි. එතකොට බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට මතක් කළ තියෙන්නේ හිස බූ ගන්න කියලා නෙවෙයි, හිස මුඩු කරන්න කියලා. මොකද කොණ්ඩේ දිගට වවාගෙන ඉන්න සමාජයක කොණ්ඩේ කොටට කැපුවහම ඒ අය විශේෂයෙන් පේනවා. දැන් කොණ්ඩේ කොටට කපන්න හේතුව ඒකයි. කොණ්ඩේ දිගට වවපු සමාජයක
කවුරු හරි කෙනෙක් කොණ්ඩේ කොට කරලා කැපුවාම එයා විශේෂ වශයෙන් පේනවා. ඉතින් ඒ නිසා එදා කොණ්ඩේ කොටට කැපු කැපීම තමයි තිබුණේ පැවිදි වෙන අය. සාමාන්‍යයෙන් හාමුදුරු කෙනෙකුට අඟල් දෙකක් දක්වා කොණ්ඩේ වවාගෙන ඉන්න පුළුවන්. අඟල් දෙකක් වවාගෙන ඉන්න පුළුවන්. ඒ නිසා කලබල වෙන්න පොයි සමහර අය ওই විශ්වවිද්‍යාලවල හාමුදුරුවරු එහෙම දැක්කම බලන්නකෝ ගිහියෝ වගේ කොණ්ඩේ වවාගෙන ඉන්නවා කියලා එහෙම දොස් කියන අවස්ථා තියෙනවා. නමුත් විනයානුකූලව බැලුවොත් එහෙම අවසරයක් තියෙනවා. මොකද හිස මුඩු කිරීමක් කරලා දෙන්නේ. ඒතර දැන් කියන්නේ මොකද්ද බලන්න මේ ගිහියෝවත් වවන්නේ නැහැනේ එහෙම කියලා. ඉතින් ගිහියෝ කරන තාලෙට හාමුදුරුව වෙනස් වෙන ගියොත් දැන් ගිහියෝ තට්ටේ වහනවා. ඒතර හාමුදුරුව මොකද කරන්නේ? හාමුදුරුව වවන්න වෙනවා. ඉතින් නැත්තම් ගිහියන්ගෙන් හාමුදුරුව අඳුර ගන්න බැරි වෙනවා ඊට පස්සේ. ඉතින් ඒ නිසා කොණ්ඩය ගැන කල්පනා කරලා ඉවර වෙලා කලබල විය යුතු වන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ ඉසකේ සුන් වහන්සේගේ ප්‍රාතිහාර්ය බලය පදනම් කරගෙන එහිම දක්ෂිණාවෘතව ඒ කොණ්ඩය සැකසුණා. අනිත් හාමුදුරුවරුන්ට හිස මුඩු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් එහෙම මුඩු කරන ගමනේම සමහර හාමුදුරු හිස බූගාලා කටයුතු කරනවා. ඒ සියල්ල ගෘහස්ථ සමාජයෙන් වෙන් වෙලා අඳුනා ගැනීම සඳහා කරන වේශ මාරු කිරීමක් කියන එක අපි තේරුම් ගත්තාම හොඳටම ප්‍රමාණවත්. ඇහි බැම බාන්න කියලා බුදුරජාණන් වහන්සේ කොහෙවත් කියලා නැහැ. ඒක ඇතැම් නිකායික සම්ප්‍රදායන් විදිහට තමයි ඒ සම්ප්‍රදායන් කරලා තියෙන්නේ. ඒ වැඩි එක්ස්ට්‍රීම්ස් වලට ගියාම එහෙම සමහර අවස්ථා තියෙනවා. ඊළඟට ගරුතර ස්වාමීන් වහන්ස ගැහැණුන්ගේ මාල කඩන පුද්ගලයෙකුට රැවටි ඔහු සමග තම නංගි සිටිනු දුටු අක්කා කෙනෙක් උදරය අල්ලාගෙන කැක්කුමින් මිරිකෙමින් නංගීට කතා කළාය. වෙන දවසක හමු වෙමුයි කියා පුද්ගලයා පිටත් කර නංගි අක්කාට රෝහලට ගෙන යාම සඳහා දිව ආවාය. පුද්ගලයා පිටත්ව ගිය පසු ඇය ව්‍යාජ රඟපෑමක් කළ බවත් ඒට හේතුවත් නංගීට කීවාය. සත්‍යවාදීව මේ අවස්ථාවේ කටයුතු කළා නම් ප්‍රතිඵල භයානක වීමට ඉඩ තිබුණු නිසා ඇය ක්‍රියා කළ ආකාරයෙන් සිදුවේ යහපතකි. මෙවැනි ක්‍රියා සම්‍යක් ප්‍රයෝග වශයෙන් හඳුන්වනවා මා අසා තිබේ. බොරුවක් කළ බවද පැහැදිලිය. සුළු හෝ බරපතල හානිවලින් වැළකීම සඳහා මේ ආකාරයෙන් කටයුතු කිරීම සිදුවීම සමාජයේ බහුල අත්දැකීමකි. මේ අවස්ථාව පාප කර්මය අඩංගු දැයි මේ අවස්ථාවල පාප කර්මය අඩංගු දැයි පැහැදිලි කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔව් මෙතන සම්‍යක් ප්‍රයෝගයක් දාලා තියෙනවා කියලා තමයි කියන්නේ නේද? දැන් මාල කඩන මිනිසෙක්ට රැවටිලා නංගි ඉන්න වෙලාවේ අක්කා බඩ අල්ලාගෙන ගෑගහනවා. එතකොට අක්කගේ බඩේ අමාරුව දැක්කහම නංගිට මාල කඩන මිනිහා අමතක වුණා. ඒ නිසා නංගි අර මිනිසයා අමතක කරලා අක්ක ළඟට ආවලු. අක්ක ළඟට ආවට පස්සේ අක්කා නංගිට මාල කඩන මිනිහා ගැන කිව්වලු. එතකොට දැන් මේ අක්ක කරපු බොරුව මොකද්ද? බඩ අල්ලගෙන කෑ ගහපු එක නේද? ඒ කියන්නේ රඟපෑම කළා තියෙන්නේ. රඟපෑම කරලා තියෙන්නේ. දැන් ඔන්න වැඩේ වෙන්නේ ඊට පස්සේ රඟපාන අයට නේද? දැන් රඟපාන ගියා නම් ඒකත් එක්තරා විදිහක බොරුවක් නේද? ඔව් එක්තරා විදිහකට ඔය රඟපාන අය පරිස්සම් වෙන්න ඕන. මෙතනත් ඉන්නවා රඟපාන අය නේද? ඉතින් හොඳ දෙයට රඟපානවා නම් රඟපාලා හරි හොඳ දෙයක් කරනවා නම් ඒකේ කිසිම ගැටලුවක් නැහැ. නරක පැත්තට ගියොත් තමයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ. ඉතින් කෙසේ වෙතත්
අපි තේරුම් ගත යුතු දේ තමයි මෙතන මේ ඉන්ටෙන්ෂන් එක නේද? ඒ අභිප්‍රාය මේ වාගේ දෙයක් කරන්නට මූලික වෙච්ච දේ තමයි අර නංගිව නරක දෙයින් බේරා ගැනීම. එතකොට ඒ සඳහා යම් කිසි රඟපෑමක් කළා තියෙනවා. ඉතින් බඩේ අමාරුවයි කියලා කෑ ගහලා කිව්වද කියලා සඳහන් කළා නැහැ. බඩ අල්ලාගෙන අමාරුව පෙන්නල විතරයි තියෙන්නේ. එතකොට ඒ පෙන්වීම තුළ අරයාට එක එක දේවල් හිතා ගන්න පුළුවන්. උපකාරයවට එන්නත් පුළුවන්, මොකක් හරි වෙන්න පුළුවන්. බොරුවක් කිව්වාය කියලා කෙලින්ම සඳහන් වෙන්නේ. හැබැයි බොරුවක් කරා කියලා හිතා ගන්න පුළුවන්. යක්ක හිතන විදිහට ඒක බොරුවක් කළා පුළුවන්. ඉතින් එතෙන්දී බොරුවක් කිරීමේ චේතනාව තිබුණා නම් අනිවාර්යෙන්ම එතෙන්දී අකුසලයක් වෙනවා. චේතනාව තිබුණා අකුසලෙ වෙනවා. ඒ වගේම නංගිව බේරා ගැනීමේ චේතනාවත් එතන ඉස්මතු වෙලා දෙන. ඒතකොට පිනක් තියෙනවා. දැන් මේ වගේ දෙයක් මම දකින්නේ මෙහෙමයි. දැන් ඔන්න අපි හිතමු මම මේක කියලා තියෙන උදාහරණයකට. දැන් කවුරු හරි කෙනෙක් මේ gedara inna poosa leenik alla gaththama leenik alla gaththama ara leena beera ganeemi adahasin poosata gahanawa leenata beera leena beera ganeemi adahasin poosata gahanawa etakota poosata gahala leena beera gannawa den etana ehema karapu eka pinda pawuda දෙකම තියෙනවා. මොකද්ද දෙක? පින මොකද්ද? බේරාගත්ත පින. පව මොකද්ද? පූසට ගහපු එක පව. ගහනකොට ඇතිවෙන්නේ ද්වේෂය. ගහනකොට ඇතිවෙන්නේ ගහන චේතනාව. ගහනකොට ඇතිවෙන්නේ ගහන චේතනාව. බේරගන්න චේතනාව නෙවෙයි. නේද? පූසාට ගහන්නේ පූසාට ගහන්නේ ගහනවා කියලා දැනගෙනද නැද්ද? දැනගෙන. ඒතර ගහනවා කියලා දැනගෙනව නම් ඒක ගහන චේතනාවද නැද්ද? ගහන චේතනාව. එහෙනම් ගහන චේතනාව තියෙනවා නම් එතන පෞසි තේනවා. ගහන්න හේතුව තමයි බේරා ගැනීම අදහස. එතකොට ද්වේෂය ක්‍රියාත්මක වන්නේ අන්නේ ගහන්න හේතුව හේතුවේ ආකාරයට. ඒ හේතුව අතිශයින්ම ද්වේෂ සහගතයි නම් අන්න එතෙන්දී ඒ ගහන එක වෙන පව වැඩි. එතකොට ඒ හේතුව ද්වේෂය අඩු එකක් නම් ද්වේෂය අඩු උනේ කොමක් නිසාද? බේරා ගැනීම චේතනාවක් තිබුණ නිසා ද්වේෂය එතන අඩු වෙනවා. එතකොට අඩු ද්වේෂයකින් යුක්තව කරනකොට ඒකින් ලැබෙන කර්ම ශක්තිය අඩු වෙනවා. එතකොට නංගීව බේරා ගැනීමේ චේතනාව හොඳ චේතනාවක් නිසා අර බොරුව සමනය වෙන, බොරුව යටපත් වීමට ඒක උපකාරයක් වෙනවා. තවත් සම්‍ය ප්‍රයෝග ගැන එක එක තියෙන. දැන් ප්‍රකටම සම්‍ය ප්‍රයෝගය තමයි අර දුටුගැමුණු කුමාරයා සහ සද්ධාතිස කුමාරයා ඇතිවෙච්ච යුද්ධයේ වෙලාවේ දුටුගැමුණු කුමාරයා ඇඳ යට හැංගිලා ඉඳෙද්දී ඇවිල්ලා ඇහුවාම ආමුදුරණේ දුටුගැමුණු කුමාරයා ආවද කියලා, ඉන්නවද කියලා, ඇඳ උඩ නැහැ කියලා කිව්වා. නේද? ඒක එක සම්‍යක් ප්‍රයෝගයක්. ඊළඟට තවත් මේ මට මේ අම්මා කෙනෙක් කිව්වා තවත් ඒ වගේ සම්‍යක් ප්‍රයෝගයක්. කවුරු හරි පුද්ගලයෙක් කිසියම් හොරකමක් කරලා රජුරුවන්ට අහු වුණාලු. ඒ රජුරුවන්ට අහු වුණාට පස්සේ, රාජපුරුෂයන්ට අහු වුණාට පස්සේ රජුරුව ගාවට එක්කන් ගිහිල්ලා දඬුවම් කරන්න නියම කරාලු. එතකොට දඬුවම් කරන්න නියම කරනකොට මේ හොරා දැනගෙන හිටියලු මේ රජුරුව එක හාමුදුරුව කෙනෙක් කියන උපදෙස් හරියට පිළිගන්නවා. හාමුදුරුව කිව්වොත් අනිවාර්යයෙන්ම ඒ කියන දේ අහනවා කියලා. එතකොට ඒ හාමුදුරන්ට ගොඩාක් ලැබී කියලා. ඉතින් මේ හොරා ඒක දැනගෙන
ගිහිල්ලා මේ අර මේ රජ්ජුරුවන්ට රාජපුරුෂයන්ටයි කිව්වලු අහවල් හාමුදුරු මගේ නෑයෙක් කියලා. ඉතින් රජ්ජුරු අර හාමුදුරන්ට අතිශයින්ම ගෞරවය දක්වන නිසා දැන් මේ නෑයාට දඬුවම් දෙන්නත් අදිමදි කම් කළා. පස්සේ මේක ඇත්තද කියලා දැනගන්න නියෝග කරාලු. ගිහිල්ලා රජ්ජුරුවන් රාජපුරුෂයන්ට කිව්වලු හාමුදුරන්ගෙන් ගිහිල්ලා අහන්න මෙයා නෑයොද කියලා. ඉතින් හාමුදුරුවන්ට හාමුදුරුවන්ගෙන් ගිහිල්ලා රාජපුරුෂයව මෙයා මේ හොරා නෑයොද කියලා, කවුද මෙයා මගේ නෑයෝ නොවන්නේ කියලා කිව්වේ කියලා හැවරු. එහෙම හවු ගමන් ඉතුළු නෑයෝ තමයි කියලා. අහලා තියෙන මොකද්ද, කවුද මෙයා මගේ නෑයෝ නොවන්නේ කියන්නේ කියලා. නෑයෝ කියලා කිව්වේ නෑ, නෑයෝ නෑයෙක් වෙන්නේ නෑ කියලා කිව්වේ කවුද කියලා හැවරු. එහෙම අහපු ගමන්ම අර රාජපුරුෂය තුළ මේ මහන්නේ නැ නෑයකමක් නිසා තමයි කියලා බේරු. අන්න ඒවා එක්තරා විදිහක උපක්‍රම සම්‍යප්‍රයෝග කියන ගණයට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සම්‍යප්‍රයෝගයක්ද කළේ බොරුවක්ද කියන එක වඩාත්ම දන්නේ තමා නේද? තමන්ගේ හිතට එකඟව කල්පනා කරලා බැලුවාම මේක සම්‍යප්‍රයෝගයක්ද නැද්ද කියන එක තමන්ම තීරණය කළ යුත්තක් හැටියටයි අපි තේරුම් ගත යුත්තේ. ඊළඟට පින්වත්නි, තවත් ප්‍රශ්නයක් තිබෙනවා. ත්‍රිවිද්‍යා ඥාන අභිඥා ඥානවල ඇතුළත් ඥාන පැහැදිලි කර දෙන්න. ත්‍රිවිද්‍යා සහ පංච අභිඥා කියලා ඥාන වර්ගයක් තියෙනවා. ත්‍රිවිද්‍යා කියලා කියන්නේ මොනවද? ත්‍රිවිද්‍යා කියන්නේ පුබ්බේ නිවාසානුස්සති, චුතූපපාත සහ ආසවක්ෂය ඥාන. පුබ්බේ නිවාසානුස්සති කියන්නේ මොකක්ද? ඔව්, පෙරවිසු කඳ පිළිවෙල කියලා තමයි සිංහලෙන් කියන්නේ. පෙරවිසු කඳ පිළිවෙල කියන්නේ මොකද්ද? අතීත භවයන්හි ජීවත් වෙලා හිටපු ආකාරයේ දකින්න පුළුවන් නුවණ. එතකොට පුබ්බේ නිවාසානුස්සති ඥානයේ උපදවාගත්ත කෙනාට පහසුයි සක්කාය දිට්ඨිය දුරු කරන්. ඇයි ඒ? එතකොට පෙරවිසු කඳපිලිවෙල දකින කෙනාට තේරෙනවා මේ සත්වයා පුද්ගලයා කියන එක කෙනා වෙනස් වෙවි පවතින ගොඩවල් පහක ක්‍රියාකාරීත්වයක් කියන එක හොඳට තේරෙනවා. මම මගේ කියලා මේක අල්ලා ගත්තට මේ ගොඩවල් පහ නිරන්තරයෙන්ම වෙනසකට ලක් වෙමින් ගලා යන ප්‍රවෘතියක් කියන එක දකිනවා, දැනෙනවා පුබ්බේ නිවාසානුස්සති ඥානයේ තියෙන කෙනා. එතකොට පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා කියන්නේ මේ අනුන් තමන් කලින් හිටපු ආකාරය දැකීම පමණක් නෙවෙයි. අනිත් අයගේ කලින් ආත්ම මොන වගේද කියලා දකින්න පුළුවන් හැකියාවත් ඒ ඥානෙ උපදව ගත්ත කෙනාට ලැබෙනවා. ඊළඟට චුතූපපාත ඥානය. චුතූපපාත ඥානය කියන්නේ මොකක්ද? චුති උත්පත්ති දක්න නුවණ. චුති කියන්නේ මොකද්ද? මැරෙන එක. උත්පත්ති කියන්නේ ආයිපදින එක. මේ ලෝකේ ඉන්න මිනිස්සු මැරිලා ආපහු උපදින හැටි, නැවත ඉපදින ආකාරය දකින නුවණ තමයි චුතූපපාත ඥානය කියන්නේ. ඊළඟට ආසවක්ෂය ඥානය. ආශ්‍රවයන් ක්ෂය වී යන හැටි දකින නුවණ. ඔයත් දන්නව ආශ්‍රවයන් කියලා කියන්නේ දීර්ඝ කාලයක් හිතේ තිබිලා පල් වෙලා ගිය සිතිවිලි. එහෙම ආශ්‍රවයන් ප්‍රධාන කීයක් තියෙනවද? හතරයි. මොනවද? කාමාසව, භවාසව, දිඨාසව, අවිජ්ජාසව කියලා. මෙන්න මේ ආශ්‍රවයන් එක එක්කෙනාගේ හිත්වල තියෙන අවස්ථා වෙනස්. සමහරුන්ගේ හිත්වල මේ ආශ්‍රව ප්‍රනීතයි. ප්‍රනීතයි කියන්නේ ගොඩාක් තියෙනවා. සමහරුන්ගේ මධ්‍යමයි. මධ්‍යම ප්‍රමාණයට තියෙනවා. සමහරුන්ගේ හීනයි. හීන කියන්නේ අඩුයි. අවම මට්ටමේ තියෙනවා. එතකොට ආසවක්ඛය ඥානය කියලා කියන්නේ අන්න ඒ වාගේ ආශ්‍රවයන් ක්ෂය වී යන බව දකින නුවණ.
එතර බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුද්ධත්වය ලබා ගැනීමේදී මෙන්න මේ කියන ඥාන තුන ඉස්සෙලම උපදවා ගත්තා. ත්‍රිවිද්‍යා කියලා කියන්නේ ඒකයි. ඊට පස්සේ පංච අභිඤ්ඤා. අභිඤ්ඤා කියන වචනේ තේරුම මොකද්ද? අභිඤ්ඤා කියලා කියන්නේ ධ්‍යාන නෙවෙයි. අභිඤ්ඤා කියලා කියන්නේ වඩාත් ගැඹුරින් දැන ගැනීම කියන එක. හොඳින් දැන ගන්නවා කියන එක අභිඥාන කියලා කියන්නේ. එතකොට ඒ වඩාත්ම හොඳින් දැනගන්නේ මොකක් නිසාද? හිත හොඳට සමාධියේ පිහිටුවලා කටයුතු කරන නිසා. එතකොට දැන් මේ අභිඥා උපදවා ගන්න උපකාර වෙන ධර්ම තමයි මොනවද? ධ්‍යාන. සමාධිය ඇති වෙන්න උපකාර වෙන්නේ ධ්‍යානනේ. ඒතර ධ්‍යාන උපදව ගත්ත කෙනෙකුට තමයි අභිඥා ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. අභිඥා තියනවා පහ. පළවෙනි අභිඥාවට කියනවා ඍද්ධිවිද අභිඥාව කියලා. ඍද්ධිවිද කියන්නේ ඍද්ධි ප්‍රාතිහාරයේ දක්වන්න පුළුවන් නුවණ. ඒක එක එක ධානවලට සමවැදීම තුල තමයි ඒ ඍද්ධි ප්‍රාතිහාරය දක්වන්නේ. දැන් තියෙනවා ධාන උපදවා ගන්න ක්‍රම කිහිපයක්. දැන් තියෙනවා සමහර අය පඨවි ධාතුව මුල් කරගෙන, පඨවි ධාතු කසිනය මුල් කරගෙන ධ්‍යාන උපදව ගන්නවා. තවත් පිරිසක් ඉන්නවා ආපෝ ධාතු කසිනේට සමවැදිලා ඒ තුලින් ධ්‍යාන උපදව ගන්නයි ඉන්නවා. සමහර අය ඉන්නවා තේජෝ ධාතු කසිනේට සමවැදිලා ඒ තුලින් ධ්‍යාන උපදව ගන්න අය. ඊළඟට තව සමහරෙක් ඉන්නවා වායු ධාතු කසින වලට සමවැදිලා ඒ තුලින් ධ්‍යාන උපදව ගන්නවා. ඒ ධ්‍යාන මුල් කරගෙන අභිඥාවන් ඇති කර ගන්න. එතකොට කොහොමද වෙන්නේ? ඒ අයට පුළුවන් පොළොවේ වතුරේ වගේ කිමි දෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ඒක වෙන්නේ මෙහෙමයි. ආපෝ ධාතු කසිනයට සමවැදිච්ච කෙනාට ඍද්ධි ප්‍රාතිහාරය බලයෙන්, අදිෂ්ඨාන බලයෙන් පුළුවන්කම තියෙනවා අර පොළොවේ තියෙන පටවි ධාතු ශක්තිය අඩු කරලා එතන ආපෝ ධාතු ශක්තිය වැඩි කරන්න. ආපෝ ධාතු ශක්තිය වැඩි කරාම මොකද වෙන්නේ? අර පොළොවේ ගිලා බහින්න පුළුවන් තත්ත්වයට පැත්තට පොළොවේ මේ පස් ස්වභාවය අඩු වෙලා වතුර ස්වභාවය වැඩි වෙච්ච ගමන් එතන කිමි දෙන්න පුළුවන්. ඊළඟට තවත් පුළුවන්කම තියනවා මේ ධ්‍යාන වලට සමවැදිච්ච අයට, මේ අභිඥා උපදවා ගත්ත අයට වතුරේ පොළොවේ වගේ ඇවිදගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ කරන්නේ අර ආපෝ ධාතු ධානයට සමවැදිලා ඉවර වෙලා ඒ කසිනියට සමවැදිලා ධ්‍යාන උපදවාගෙන අදිෂ්ඨාන බලෙන් මොකද කරන්නේ? වතුරේ තියෙන ආපෝ ධාතුවේ තියෙන තේජෝ ධාතු ලක්ෂණ ඉස්මතු කරනවා. තේජෝ නෙවෙයි, පඨවි ධාතු ලක්ෂණ. පඨවි ධාතු ලක්ෂණ ඉස්මතු කරනවා. පඨවි ධාතු ලක්ෂණ ඉස්මතු කරපු ගමන් මොකද වෙන්නේ? අර වතුර එකට කැටි වෙනවා. එකට කැටි වෙනවා. එකට කැටි වුණාට පස්සේ අයිස් කුට්ටියක් වගේ වෙනවා. ඊට පස්සේ ඒ වතුරේ විදගෙන යන්න පුළුවන්. ඒක ඍද්ධිවිද ප්‍රාතිහාරයක්. ඊළඟට ආපෝ ධාතු කසිනේට සමවැදිච්ච කෙනාට පුළුවන්කම තියෙනවා තමන්ගේ ශරීරයට පුළුවන් තරම් වායු ධාතු ඇතුල් කරන්න. වායු ධාතු ඇතුල් කිරීම තුළ ශරීරයේ තියෙන පඨවි ධාතු ශක්තිය හීන වෙනවා. ඒ හීන වුණාම, වායු ධාතු ශක්තිය වැඩි වුණාම ඕන තැනකින් රිංගල යන්න පුළුවන්. දැන් හුලඟට ඕන තැනකින් ගමන් කරන්න පුළුවන් වගේ බිත්ති අස්සෙන් යන්න පුළුවන්, යතුරු කවුළු අස්සෙන් යන්න පුළුවන්, වහලෙන් යන්න පුළුවන්, ඒ ආදි වශයෙන් ඕන තැනකින් යන්න පුළුවන් හැකියාව තියෙන්නේ අන්න ඒ කසින ධ්‍යාන උපදවාගෙන අභිඥා ලබා ගත්ත අයට. එතකොට ඒ වගේ ඍද්ධි ප්‍රාතිහාරය කරන ඥානය තමයි ඉද්ධිවිද ඥාන කියන්නේ. ඊළඟ ඥානය දිබ්බසෝත ඥානය. දිබ්බසෝත කියලා කියන්නේ ඈත දුර වෙන ශබ්දයක් හරි අහන්න පුළුවන් හැකියාව. හොඳ වෙලාවට අපේ කට්ටියට ඇහෙන්නේ නැති ඕක.
මේ ළඟටිකට ඇහිලත් මොන තරම් දේවල් හරිද? ඉතින් අනිත් අනිතේ වැහෙන ගත්තනම් කොච්චර මාරු. එතකොට මේ දිබ්බසෝත ඥානය කියන එක පෙන්වත්නි හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන එකක් නෙවෙයි. දිබ්බසෝත ඥානෙ විතරක් නෙවෙයි. මේ අභිඥා ටික හැමතිස්සෙම නැහැ. ඒවාට කියන්නේ මොකද්ද? මේ ඒවාට කියන්නේ ආපත් මේ සමාපජ්ජන ඥාන කියලා. එහෙම නැත්නම් මේ සමවත් මේ සමවතට සමවැදිලා ඇති කරගත් ගත යුතු ඥාන. නිකම්ම එක සැරේටම පහළ වෙන්නේ නැහැ. දිබ්බසෝත කිව්වහම ලෝකේ තියෙන හැම සද්දයක්ම කනට ඇහෙන්නේ නැහැ. සමාපatti ආවජ්ජන නුවණ සමාපත්තියට සමවැදිලා ආවර්ජණය කරගත්තාම ලැබෙන එකක්. එහෙම නැත්නම් තවත් නමක් කියනවා ආවර්ජන ප්‍රතිබද්ධ ඥාන කියලා. එතකොට දිබ්බසෝත ඥානය උපදවා ගන්න කෙනා ඒ ඥානයට සමවැදිලා ලෝකෙ වෙන ඕන තැනක වෙන ශබ්දයක් අහන්න හැකියාව තියෙනවා. පරචිත්ත විජානන ඥානෙ ළඟ එක. ඒක නම් දන්නව ගොඩක් අය නේද? මොකක්ද ඒ? අනුන්ගේ හිත දැනගන්න නුවණ. ඒකත් විශේෂ ඥානයක්. ඊළඟට අර කලින් කියපු ඥානයකුත් තියෙනවා පංචඅභිඥාවල. මේ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය. පුබ්බේ නිවාසානුස්සති කියන්නේ මොකද්ද? අර කලින් හිටපු කඳ පිළිවෙල දක්න නුවණ. ඊළඟට දිබ්බ චක්කු ඥානය. ඒකත් විශේෂයක්. දිබ්බ චක්කු කියන්නේ මොකද්ද? දිවස් තියෙන. දිවස්කම කියන්නේ මොකද්ද? ඒ තැන්වල සිදුවන්නා වූ යම් යම් ක්‍රියාකාරකම් මනසින් දකින්න පුළුවන් හැකියාව. මේ මැරිලා ආපහු උපදින තැන කියන එක නෙවෙයි මේක. දැන් දිවස් තියෙන කෙනෙකුට පුළුවන් මේ වෙලාවේ ඕනම් gedara වෙන දේවල් බලන්න. නේද? මේ වෙලාවේ gedara වෙනේව බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හොඳ වෙලාවට දිවස් නැත්තේ නැත්තම් නිකන් ඉන්න වෙලාවට මහත්තයා මොනව කරන්නවද දන්නේ නැහැ කිකි. ඕක බල බල ඉඳී. නේද? ඉතින් ඒ නිසා කෙසේ වෙතත් ඔන්න ඒ වාගේ ඥාන ලැබෙන්නේ අර සමත භාවනා පුරුදු කරලා කසින භාවනාවන් වඩලා අභිඥා උපදවාගත් උදවියටයි. ඊළඟට පින්වත්නි තවත් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ගරු ස්වාමින් වහන්ස, බුදුදහමෙහි ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්මය සියලු සංස්කාර ධර්මියෝ වෙනස් වන සුළු බැවින් අනිත්‍යය, සියලු අනිත්‍ය ධර්මයෝ දුක්ඛද කියලා අහලා තියෙනවා. අන්න සියලු සංස්කාර ධර්මයෝ වෙනස් වන සුළු බැවින් අනිත්‍යයි. ඒක හරිනේ කතා. දැන් අහන ප්‍රශ්නේ සියලු අනිත්‍ය ධර්මයෝ දුක්ඛද කියලා අහලා තියෙනවා. දැන් බුදුහාමුදුරු ළඟට ආවහම බුදුහාමුදුරු සමහරුගෙන් ආන රූපම් භික්ඛවේ නිච්ඡංවා අනිච්ඡංවා, මහණෙනි රූපය නිත්‍යයිද අනිත්‍යයිද කියලා අහන. එතකොට දෙන උත්තරේ මොකද්ද? අනිච්ඡං බන්තේ. යං පනා නිච්ඡං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමනු පස්සිතුං ඒතං මම ඒසෝහමස්මි ඒසෝමි අත්තාදි වශයෙන් අහනවා. යමක් අනිත්‍ය නම් වෙනස් වෙන සුළුයි නම් ඒ වෙනස් වෙන සුළු දේ මමය මගේය මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් ය කියලා අල්ලගන්න එක හොඳයිද කියලා අහනවා. හොඳයිද? නෑ. ඇයි හොඳ නැත්තේ? ඇයි හොඳ නැත්තේ? අන්න හරි. වෙනස් වෙන දේ මමය මගේය මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා අල්ල ගත්තොත් දුකයි. යද නිච්ඡං තං දුක්ඛ. නේද? අල්ල ගත්තොත් දුකයි. අල්ල ගත්තේ නැත්තම් දුකක් වෙන්නේ නැහැ. නේද? දැන් මේ ලෝකේ වෙනස් වෙන හැම දෙයක්ම දුකයිද? හොඳට කල්පනා කරලා බලුවොත් වෙනස් වෙන හැම දෙයක්ම දුක නැහැ. දැන් ෆෑන් එක දාන්නේ නැතුව ඉන්න වෙලාවට හොඳටම අමාරු වෙන්නේ. ෆෑන් එක දානවා. එතකොට මොකද උනේ? දුකයිද? එතනත් වෙනස් වීමනේ උනේ. ෆෑන් එක කරකැවෙනවා නේද?
එහෙනම් වෙනස් වෙන හැම දෙයක්ම දුකයි කියලා කියලා නැහැ. දුක වෙන්නේ මොකක් නිසාද? වෙනස් වෙන දේවල් නොවෙනස්ව පවත්ව ගන්න හැදුවොත්. මමය මගේ මට වුණ විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතාගෙන හිටියොත් අන්නේ වෙනස් වෙනකොට එතන දුකයි. එතකොට දුක් වර්ග තියෙනවා සාමාන්‍ය ඔයතු දන්නවා නිතර අහපු නිසා. දුක් වර්ග තියෙන තුනක්. මොනවාද දුක් වර්ග තුන? දුක්ඛ 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 විපරිණාම දුක්ඛ සංඛත දුක්ඛ. ඔන්න නාම තුන. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛත දුක්ඛ. දුක්ඛ දුක්ඛ කියන්නේ මොකද්ද? දුක්ඛ දුක්ඛ කියන්නේ ආවේනික දුක. ආවේනික දුක කියන්නේ මොකද්ද? කෙනෙකුට ඉපදුනා නම් නෑ, ඉපදුනා නම් නෙවෙයි. මෙහෙම හිතන්න, කවුරු හරි කෙනෙක් මැරෙනවා කෙලෙස් සහිතව. කෙලෙස් සහිතව මැරෙනවා. එතකොට මොකද වෙන්නේ? එයාට ආවේනිකයි. මොකද ආවේනික? නැවත උපදින එක නේද? කෙලෙස් සහිතව මැරෙන හැමෝම ආපහු උපදිනවනේ. ඉපදුනා නම් ජාතිවි දුක්ඛ. එහෙනම් ඉපදීම එයාට ආවේනික දුක්ඛ. කෙලෙස් සහිත කෙනාට ආවේනික දුකක් උපදින එක. ඉපදුනා නම් ආවේනිකයි. මොකද්ද? වයසට යන එක, ලිඩ වෙන එක දුකයි නේද? ඊට පස්සේ ඉපදුනා නම් ආයිත් ආවේනිකයි. මොකද්ද? මැරෙන එක, ඒකත් ආවේනිකයි. ඉපදුනා නම් අප්‍රියං එක එකතු වෙන එක, ඒකත් මේ ලෝකේ ආවේනික දෙයක්. ප්‍රියංගෙන් වෙන් වෙන එක, ඒකත් ආවේනිකයි නේද? ඒ වගේ ආවේනික දුක් තියෙනවා. පංචස්කන්ධයක් උරුම වෙන එක ආවේනික දුක. දුක්ඛ දුක්ඛ කියන්නේ ඒකයි. ඊළඟ දුකට කියන විපරිණාම දුක්ඛ. විපරිණාමය කියන්නේ මොකද්ද? විනස් වීම. අන්න ඒක තමයි තේන් දෙන්න. වෙනස් වීම නිසා ඇති වෙන දුක. එතකොට අපි තේරුම් ගන්න ඕන දේ කුමක්ද? වෙනස් වෙන හැම දෙයක්ම දුකක් නෙවෙයි. කොහොමද දුකක් වෙන්නේ? අර අර කියපු විදිහට හිතන්න ගියොත් වෙනස් වෙන දේවල් ගැන අපි හිතනවා, අපි බැඳෙනවා තණ්හාවෙන්. කොහොමද? මේක මගේ, මේක මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න වෙලාවේදී වෙනස් වෙනවා. එහෙම වුණොත්, අන්න එහෙම වුණොත් දුකයි නේද? එතකොට මේ ලෝකයේ තියෙන හැම වෙනස් වෙන එකක්ම දුකක් නෙවෙයි. ඒ වෙනස අපි බාරගන්න විදිහට තමයි දුක ඇති වෙන්නේ. මම නිතර කියන උදාහරණේ තමයි. මොකද්ද? ඔව්, පොහොට්ටුවක්, මල් පොහොට්ටුවක් පිපෙනවා. අනිත්‍යද නැද්ද? අනිත්‍යයි. දැන් පොහොට්ටු පිපෙනවා දැකලා දුකයිද? නෑ. පොහොට්ටු පිපෙනවා දැකලා මේ දවස්වල දුකෙන් ඉන්න කට්ටියක් ඉන්නවා. ඒ වෙන මොකක්ද නේද? ඒ වෙන පොහොට්ටු ජාතියක් සා. මම මේ කියන්නේ සාමාන්‍ය ගැලේ තියෙන මල්. ඉතින් එතකොට සාමාන්‍ය මල් පොහොට්ටුවක් පිපුණයි කියලා කාටවත් දුකක් නැහනේ නේද? එතකොට සාමාන්‍යයෙන් අපි අපේක්ෂා, දැන් ඔන්න උදේ අපි මල් පොහොට්ටු ටිකක් ගෙනල්ලා වතුරේ දාලා තියෙනවා, හෙට උදේ වෙනකොට පිපේ කියලා. ඒ පිපෙන එක අපේක්ෂාවෙන් බලන් ඉන්නවා. ඉතින් ඇත්තටම හෙට ගිහිල්ල බලනකොට පිපිලා සතුටුද නැද්ද? සතුටුයි නේද? එතකොට දැන් පොහොට්ටුව පිපුණා කියන්නේ වෙනස් වීමක්ද නැද්ද? වෙනස් වීමක් නේද? එතකොට එහෙම පිපිච්ච මල දවස් දෙකක් තුනක් පර නොවි තියෙන්න ඕන කියලා හිතන් ඉන්නවා. එහෙම හිතන් ඉන්න වෙලාවේදී මොකද වෙන්නේ? දවසින් පර වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔන්න දුක. අපරාදි පිපිගෙන ආව ඉක්මනට පර වුණාගේ නේද? ඔය දැන් පොහොට්ටු ගැනත් එහෙම හිතනයි ඉන්නවා. අන්න ඒ වගේ. ඉතින් තමන් කැමති විදිහට පවතින්නේ නැතුණා දුක. ඉතින් අන්න ඒ తත්වය කල්පනා කරලා බලලා මේ ලෝක යථා ස්වභාවය අවබෝධ කරගෙන තණ්හාවෙන් බැඳෙන්නේ නැතුව හිටියනම් දුකක් නැති කරගෙන ඉන්න පුළුවන්. ඒ අනුව ඇහැ කනනාසය දිව ශරීරය කියන මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු
තණ්හාවෙන් බැඳෙන්නේ නැතුව පරිහරණය කරනව නම් ඒවා වෙනස් වෙලා ගියයි කියලා දුකක් ඇති වෙන්නේ නැතුව ඉන්න අපට හිත හදාගන්න පුළුවන්. ඊළඟට ගරු ස්වාමීන් වහන්ස දාන දාස දානපති ආකාරයෙන් දෙන්නේ කොහොමද කියා දස දාන දානපති ආකාරයෙන් දෙන්නේ කොහොමද කියා කරුණාකර පැහැදිලි කරලා දෙන්න කියලා. ඔව්. දැන් දානපති කියලා කියන්නේ මොකක්ද? සරලව කිව්වෝ දානපතියෙක් විදිහට දන් දෙන හැටි අහන්නේ. නේද? ඔව්. දානපතියා කියලා කියන්නේ ස්වාමියා විදිහට දන් දෙයි. දැන් සමහර දැන් ඔයතු දන්නවනේ දන් දෙන අය ඉන්නව වර්ග තුනක්. මොකද්ද වර්ග තුන? දාන දාස, දාන සහායක, දානපති. දාන දාස කියන්නේ කවුද? තමන්ට වැඩිය අඩුවෙන් තමන් පරිභෝග කරනවටත් වැඩියෙන් අඩුවෙන් දෙන අය. එහෙම අය තමයි දාන දාස. සහ දාසයන් ලවා දන් දෙවන උදවියත් දාන දාස ගණයට වැටෙනවා. ගෙදර ඉන්න සර්වන්ට්ස් ලවා දාන දෙවන ඉන්නේ. අන්න ඒ වගේ අය දාන දාස ගණයට වැටෙනවා. එතකොට ඒ විතරක් නෙවෙයි, සමහර අය ඉන්නවා දානය පූජා කරනකොට තමන් ගෙදර කන්නේ හොඳට කනවා, හැබැයි දෙන අයට දානය කිව්වේ මේ හාමුදුරන්ට දෙන දානේ විතරක් නෙවෙයි, අනිත් අයට දෙන්නේ අඩුවේ. සමහර ගෙවල් වල දෙසරයක් උයනවනේ, ගෙදර ඉන්න අයට වෙනම වෙනවා, සේවකයන්ට වෙනම වෙනවා නේ. එහෙමයි අපරාධ ගෑස්, අපරාධ ගෑස්. ඉතින් ඒ ඉතුරුයෙන් අරක චුට්ටක් වැඩි කරලි වුණා නම් තවත් ওই ප්‍රශ්නයක් නෑ. නමුත් අපි කන තාලයට උණ්ඩ දෙන්න ඕනේ නැහැ කියන ආකල්පයේ තියෙන සමයි තේනම් ද්වේෂය දන්නේ මොන අපරාධයක්ද නේ. ඉතින් එහෙමයිත් ඉන්නවා, නැත්තේ නොවේ. ඊළඟට දෙවනි කට්ටිය, ඒ කවුද? දාන සහායක. දාන සහායක කියන්නේ තමන් කන තාලෙටම දෙන දෙනවා. ඔය තියෙන විදිහට බෙදා හදාගෙන අකමු, ඊට වැඩිය දෙන්න ගම යන්නේ නැහැ කියලා ඉවර වෙලා එහෙම දෙන්න. සහ යාළු මිත්‍රයන්ට දෙන තාලෙට දෙනවා. එහෙම අයත් තියෙන. දාන සහායකයෝ කියලා කියන්නේ යාළු මිත්‍රයන්ට දෙන තාලෙට දෙන අය. සහ තමන්ට දන් දෙන්න වත්කමක් නැතත් අනිත් ය දන් දෙන වෙලාවේ ඒ සඳහා සහයෝගය දක්වන තව සමහර උදව් උපකාර කරනවා. තමන්ට භෞතික මූල්‍ය හැකියාවක් නැහැ, නමුත් අනිත් අයට දෙනවා. ඊළඟට දානපති කියන්නේ කවුද? දානපති කියන්නේ තමන් පරිභෝග කරනවටත් වැඩිය ඉහලින්ම දෙනවා නේද? ඉහලින් උපරිමයෙන්ම දෙනවා. එතකොට තමන් ගෙදරක සාමාන්‍ය පරිභෝග කරන්නේ යම්සේද ඊට වැඩිය හොඳටම දෙනවා. එතකොට ඒ දානපතියාගේ ස්වභාවය හඳුන්වන තැන තියෙනවා, සහත්තා දානන්දේති, සියතින් දන් දෙනවා. අනිත් අය ලවා දෙන්න යන්නේ නැහැ, තමන්ම අතින් හදලා පිළියෙල කරනවා. සක්කච්ඡං දානන්දේති. සක්කච්ඡං කියන්නේ සකසා කරන, සපුරා කරන එක. ඕනවට ඒවා එපාවට යන්තම් ජාම බේර ගන්න කරනවා නෙවෙයි, කරන දේ හරියට ක්‍රමානුකූලව පිළිවෙලට කරනවා. සහත්තා දානන්දේති, සක්කච්ඡන් දානන්දේති. ඊළඟට සද්ධාය දානන්දේති. සද්ධාය කියන්නේ තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව විශ්වාසය ගොඩනගාගෙන දන් දෙනවා. ඊළඟට චිත්තීකත්වා දානන්දේති. අන්න ඒකත් විශේෂ ලක්ෂණයක්. මොකද්ද චිත්තීකත්වා කියන්නේ? චිත්තීකත්වා කියන්නේ විචිත්‍ර විදියට බොහොම ලස්සනට හැඩට දකින කෙනෙකුගේ සිත් පහදින විදිහට දෙනවා. ඒකත් විශේෂයක්. ඒක තමයි දානපතියාගේ ස්වභාවය. ඉතින් අපේ දායකයෝ ගොඩාක් කාලවලට එහෙම දානපතිය විදිහට තමයි දාන්නේ දෙන්නේ නේද? සාමාන්‍යයෙන් ගෙදර කන තාලෙට නෙවෙයි හාමුදුරුවන්ට එහෙම දාන්නේ දෙනකොට උපරිමයෙන්ම දෙනවා. මම නිතර කියන්නේ සමහර දායකයෝ ඉන්නවා හාමුදුරුවන්ට දානේ දෙනකොට පුළුවන් උපරිමෙන් දෙනවනේ නේද? උපරිමෙන්ම හොඳින්ම ඉහලින්ම සලකන. කොච්චරද කියනවනම් හාමුදුරුවන්ට දානේ හදනකොට ගෙදර සීනි දානට වැඩිය සීනි දානවා නේද? හාමුදුරුවන්ට දෙනකොට ගෙදර කිරි දානට වැඩිය කිරි දානවා
හාමුදුරන්ට දෙන්න ඕන හින්ද කියලා. ගෙදර තෙල් දානට වැඩිය තෙල් දානවා. හොඳට දෙනවා. පේන්නේ නැද්ද මගේ ඇඟේ හැටිද? එහෙම දානේ දීලා දීලා දායකව දිව්‍ය ලෝකේ යනවා. හාමුදුරුව වළඳල වළඳ නව ලෝකේ යනවා. ඕකනේ ඉති කෙසේ වෙතත් හොඳට සදහසිතින් ක්‍රමානුකූලව පිළිවෙලට හොයල බලල දන් දෙන එකයි වටින්නේ. බුදුහාඳුර දේශනා කරනවා විචෛය දානං සුගතප්පසත්තං. සුගතප්පසත්තං කියන්නේ සුගතයන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රශංසා කළා තියෙන්නේ තෝරා බේරල හොඳට විමසල බලල දෙන දානේ කියන එකයි. ඉතින් අන්න ඒ විදිහට දන් දෙන්නකොට දානපති විලසින් දන් දිය හැකි බව අපි අවධාරණය කරනවා. හොඳයි, ධර්ම සාකච්ඡාවට නියමිත කාල වේලාව අවසන් නිසා ඉතිරි ප්‍රශ්න සාකච්ඡා කරන්නට අවකාශයක් නැහැ. ඉතින් මේ තුල පින්නතුන් බොහෝ සෙයින් නොදන්නා කාරණා පිළිබඳව දැනුවත් වෙන්න ඇති. ඒ තුල හැම දිනාගෙම සිත තුල කුසල් සිත් පහළ වෙන්න ඇති. ඒ පහළ කරගත් උතුම් කුසල් බෙනින් හැම දිනාටම හැකිතරම් ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධය සිද්ධ වේවා කියලා අපි ඊත සිතින් ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම සාකච්ඡාවත් සමගින්ම අපි මතක් කරන්න කැමති පෙබරවාරි 24 වෙනි ඉරිදා අපේ කොළඹ හත බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනස්ථ තුරුණු බුදුවිරු සංසදය සංවිධානය කරනු ලබන වාර්ෂික ලී දන් දීමේ පින්කම 24 වෙනි ඉරිදා පෙරවරු 9 සිට හවස 3 දක්වා පවත්වන්නට නියමිතයි.